सुबह मध्यहानाक स्वाधीन रूपवाहिनी मध्यहान प्रधान प्रवृत्ति विकास समगिन ओब हमुवन मम निमेश चमत् संकल्प प्रथमेन प्रवृत्ति सिरस्थल अटलु गमत अकुरनत मुद्रा तबा हुदेकला कराई कोलंब कंपहा कलुतर पुत्तलम महानुवरत सहा यापनेट नवत दनुम दिन तुरुम एदरी नीतिय दिकटम अत्यावश्यम सेवावक हर विना किसिंदु कार्यकट डिस्ट्रिक्ट अतर गमना गमनेद संपूर्णेन्म तहनाम कोरोना वेन तिस दहस अटसिय असु अटक मरुदकित्ते हाय लक्ष्यत इक्मवु रोगीन लोवपुरा देशीय प्रवृत्ति कोरोना वायरस पेतरयाम वेलक्वीम संधा गम्मान देकक मुद्रा तबा तिबेनवा मेरट कोरोना रोगीन के संख्याव 115 दक्वा इहल यद्दी सार्थक लेस निरोधायनीय वू 6 वन कंडायमत अद पिटत्व गया බණ්ඩාරගම අටලුගම සහ මහනුවර අකුරණ ගම්මානයි මෙලෙස හුදකලා ප්‍රදේශ ලෙස මුද්‍රා තබා තිබෙන්නේ කවරෙකුට හෝ මෙම ගම්මානවලට ඇතුළු වීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමගයි එම ගම්මානයට පිවිසෙන සියලු ප්‍රවේශ මාර්ග අවහිර කර මුද්‍රා තැබීමට පියවර ගැනුණේ අටලුගම ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ සහෝදරියකු සහ පියාටද රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් ඔවුන් රෝහල්ගත කිරීමටද පියවර ගැනුණා ඊයේ රාත්‍රියේ සුවගන්නාල ආසාදිතයන් 90 විශේෂයෙන්ම අකුරණ ප්‍රදේශයේ සුවගත් එක් ආසාදිතයෙක් හේතු කොටගෙන ඊයේ රාත්‍රියේ අකුරණ ප්‍රදේශයේ යම්කිසි ආකාරයක නිරෝධායන ලක්කිරීමට කටයුතු කරන ලැබුවා මන්ද ඒ සම්බන්ධව සුවහ බලන්න ඕනේ විශාල ප්‍රමාණයක් ජීවත් වෙන හින්දා ඒත් එක්කම උත්තලමේ එක් ප්‍රදේශයක් එක් පුද්ගලයෙක් සුවගන්න ලැබුණා නමුත් ඒ පුද්ගලයා විශාල සංඛ්‍යාවක් ආශ්‍රය කළා තිබෙනවා පසුගිය දින කිහිපෙහිින්ද ඒ ගමේ ඒ ඉන්න 106ක් වැඩි ප්‍රමාණයක් අද දිනේදී නිරෝධායන මධ්‍යස්ථානයක් ඇති කරලා මේ මුළු ගමම ඉන්න අයවලුම නිරෝධායන ලක්කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඊයේ දිනේ වෙනකොට අලුතින් ආසාදින වූ සංඛ්‍යාව තවත් 9 දෙනෙකුගෙන් වැඩි වුණා ඊයේ දෙන්නෙක් හම්බෙච්ච ඇවිල්ලා අර අටලෝ ගම ගමෙන් වාගත් පුද්ගලයාගේ ආතස් සහ දුවක් ඒත් එක්කම දෙදෙනෙක් ඉන්දියාවෙන් ආපු කට්ටිය හම්බුණා අවබුද්ධලෙක් උත්තරමෙන් හම්බුණා ඒ කට්ටිය පුත්තලමේ කට්ටිය ඉන්දුනීසියාව සහ මැලේසියාවේ චාරිකාවක ගිහිල්ලා ආපු කට්ටිය ඉතින් මේ මැලේසියාව සහ ඉන්දුනීසියාවේ මාස 3ක චාරිකාවේ ගිය ආපු කණ්ඩායම් 3ක් ඉන්නවා ඉතින් කණ්ඩායම් 3 සම්බන්ධව තාමත් හොඳින් බලන්න වෙනවා අපි මහත්තයනේ මේන කොටත් අපේ බුද්ධියංශ අපි ක්‍රියාත්මක කරලා දිනවා මේ සම්බන්ධව සොයා බලන්න විශේෂයෙන්ම මොකද ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඒක අනිවාර්යයෙන්ම අපිට කරන්න වෙලා තියෙනවා මේ අවස්ථාවේදී මේකයි මේ අවස්ථාව වෙනකොට තිබෙන कोरोना आसादित रोगीन के नव दिन को सुवे लबा रोहल वलीन पिटव को सत्य अतर अंगुडे बोवन रोग विद्यायतनी प्रतिकार लब मिन सिटी कोरोना रोगिय को ये दिने दी जीवित अक्षित पत्वुना मारविल प्रदेशे पदिंच करवे कुवन ओहुटे वकुगडु बद्ध किरी मक सिदु करती बवद सौख्यांश प्रकाश कला ओहुगे देह कोटिका वत्त सुसान भूमिये दी आधाने केरुना जात्यांतर निरोधायन रेगुलासी अटते ओहुगे अवसान कटेतु सिदु केरुनु बवाई सौख्यांश प्रकाश कले मेले समिय गिये मारविल हाल्पन्विल प्रदेशे पदिंचिव सिटी धर्मसिरी प्रणांदु नमति एक दरुपिये ओहुगे आधान कटियुतु संदहा पौले तुंदिनेकुट सहभागी वीमट सौख्यांश अवस्थाव लबा दे तिबुना मेयतर नात्तांडिय प्रदेशेन आईडीएच रोहल वेत यवा एति कोरोना आसादित पुद्गलया व्यापारिकेक मोहम्मद सारुक नमति ओहु इंदियावट गोस नवत लंकावट पेमिनत्ते पसुगे 13 वनदाय अनतुरुव ओहु अवट निवास गणनावकट गोस आहार मलु बेदा दी तिबेनवा प्रदेशे अवमंगल्य उत्सव देककट ओहु सहभागी विय तिबवाई पोलिसिय प्रकाश कले ओहुगे निवसर गमन गन्ना मार्गे वसा दमा अवट निवास 13 क सामाजिकयन स्वयं निरोधायनेट लक कर तिबेनवा මෙතර සාර්ථක ලෙස නිරෝධායන කටයුතු නිම කර අද පිටත්ව ගිය 6 වෙනි කණ්ඩායමට 75 දිනකව අයත් වුණා. මේ වන විට 1488 දිනකු නිරෝධායනයේ වී නිවාසවලට පිටත්ව ගොස් අවසන්. ගල්කන්ද පූණානි සහ කන්දකඩු වෙන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනයේ වූ පිරිසකුයි අද පිටත්ව ගියේ. සිංහපුර ගල්කන්ද යුද හමුදා භූමියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ අවසන් කළ 25 දිනකු ගෙනියුත් කණ්ඩායමක් අද පිටත්ව ගියා. දකුණු කොරියාව සහ ඉතාලියන රටවලින් පැමිණි මෙම පිරිස කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවල පදිංචි කරුවන් යුද හමුදා බස් රථ දෙකක් ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා යොදවා තිබුණා
ඇත්තටම ජනාධිපතිතුමා ඇතුළු අපේ රණවීරු සියලුම දෙනාට මේතරම ගොඩක් ස්තුතියි අපි අපි දවස් ඉඳලම මේ වෙනකම් අපි බලාගත්තා ඒගොල්ලෝ හැමදාම පුදී ගත්තී පාන්දර දෙකමාරයි ආයි පාන්දර හතර වෙද්දී ඒගොල්ලෝ නැගිට්ටා අපි ඒක ඇස් දෙකෙන් දැක්ක ගොඩක් දෙනෙක් කිව්ව කතා ඇත්තටම බොරු අපේ සලකුවේ තමන්ගේ සහෝදරෙක් වගේ හොඳයි ඉතින් හොඳටම හොඳයි ඉතින් හිතුවටත් වඩා හිතාගන්න බැරුව ගිය සලකුව විදියට බොහොම ස්තුතියි ඉස්සනවා ආචාර කරන්න තමයි තියෙන්නේ මම හිතන්නේ කරපු සේවය අති විශිෂ්ටයි ඒකට සම්බන්ධ වෙච්ච හැම සියලු දෙනාමත් සිවිල් කට්ටියත් ඔක්කොම හරි ලස්සනට මේ දේවල් කරා කියන්න වචන නැහැ අපි මම කැමති අනිත් මිනිස්සුන්ට කියන්න මොනවාරි ප්‍රශ්නයක් තියෙනම් හිතන්න එපා ඔයගොල්ලෝ එන්න අවිල මේ නිරෝධාරණයට එකතු වෙලා අපේ රටට සහයක් දෙන්න මේක ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ පටන් මේ දක්වා සියලු අංශවලින් අපේ අතිගරු ජනාධිපතිතුමන් අගමැතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිස්පතිතුමන් ඇතුළු සෙසු නිලයන්ට අපගේ ආදරණීය ස්තුතිය වගේම ගොඩක් පිං අපිව මේ තත්ත්වයට පත් කරලා අපිව ගෙවල් වලට පිටත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවට පැමිණෙන මගී ගුවන් යානාවලට පැනව උතහනම අප්‍රේල් 7 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. එය අනිද්දායින් අවසන් වීමටයි නියමිතව තිබුණේ. ඔබ සියෝජනාව දන්නවා ඇති දැන්ට තියෙන ගුවන් ගමන් තහනම මොකද්ද කියලා. ඒ කියන්නේ ලංකාව ඇතුළට කිසිම ගුවන් මගියෙක් රැගෙන ඉන්න බෑ. ඒ තමයි දැන්ට තියෙන තහනම. ඒකම ලංකාවෙන් පිටත් වෙන ඕන ගුවන් මගියෙක්ට යන්න පුළුවන්. ඒ ආකාරයෙන් පාසුකම් සලසලා දීලා තියෙනවා. ඒකම ඕන ට්‍රාන්සිට් පැසෙන්ජර් කෙනෙක්. ඒ කියන්නේ ලංකාවට ඇවිල්ලා පැය 6ක් ඇතුළත තව ගුවන් යානකින් නැවත රටින් පිටවීමට තවසු පාසුකම් සලසලා තියෙනවා. මේ ක්‍රමය මේ ආකාරයෙන්ම තව දින 7ක් ඒ කියන්නේ අප්‍රේල් 7 වෙනිදා දක්වාම මේ ආකාරයෙන්ම බලපත්‍ර බව විෂබීජ හරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටිනවා. රාගම ශික්ෂණ රෝහලේ විෂබීජ හරණ වැඩසටහන් නාවික හමුදාව ක්‍රියාත්මක කළේ ඊයේ දවල් දිනටයි. ලෝකයේ අන් රටවලට වඩා ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවය ඉතා ඉහළ මට්ටමක පවතින බව ස්වාධීන රූපවාහිනී වීකෙන් සන්ෂයින් වැඩසටහනට එක් වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතාද මෙම වැඩසටහනට එක් වුණා. පළවෙනි රෝගේ හැමනි චීන ජාතිකාන්තාවන්නේ සති 3ක් විතර අපි හොඳට ඉන්නවා. අපේ රට ආරක්ෂිතයි කියලා හිතාගෙන. නමුත් ඊට පස්සේ අපිට හම්බ වෙනවා මාර්තු මාසේ 8 වෙනිදා ලෙඩෙක්. එතකොට මෙයා මේ මෙහෙම ගිහිල්ලා මෙයාගෙන් මෙහෙම පැතිරෙන්නේ මේ විදිහට යන්නේ මේගොල්ල තනිකරම එකිනෙකාට පැතිරෙනවා. මේ රෝගීන් වැඩිපුර ඉන්නේ මේ කොළඹ කලුතර මීගම්මුව පැත්තට වෙන්නේ. ඊට පස්සේ යාපනේ. හැබැයි අමතක කරන්න එපා මේ ප්‍රදේශවලත් මුලින් එක්කෙනා දෙන්න තමයි හම්බුනේ. දැන් මේ එක්කෙනා දෙන්න හම්බ වෙච්ච තැන්වල දැන් සේරම එකතු වුණාම 100 ගණක් වෙලා. ඒ අතර තවත් තැන්වල ලංකාවේ රෝගීන් වාර්තා වෙන්න පටන් අරගෙන තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන මෙහෙම ලෝකේ හදලා නැහැ. ගෙවල් වලට කියලා නිරෝධායන කරලා ඕන්න පසු විපරම් කරන ක්‍රමයක් ලෝකේ නැහැ. ගුවන් තොටුපළින්ම බාරගෙන නිරෝධායන සඳහා යවන ක්‍රමයක් ලෝකේ නැහැ. ඉතින් ලෝකේ තියෙන හොඳම ප්‍රජා සෞඛ්‍ය සේවය තියෙන ලංකාවේ මේ තරම් කියලා ඔබට මේක හඳහා අනුගත වෙන්න බැරි නම් අපේ රට තව සති දෙකක් තුනක් යනකොට ඉතාලියක් කොරියාවක් එංගලන්තය ඇමරිකාව මේ රෝගයෙන් පීඩා විඳිනවටත් වඩා අවස්ථාවකට යන්න පුළුවන්. අදවන විට සමස්ත ලෝකයෙන්ම වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 664192 ඉක්මවනවා. මරණ සංඛ්‍යාව 30888ක්. රෝගීන් 142364 දෙනෙකු සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. කොරෝනා වෛරසයේ ආරම්භයේ සිදු වූ චීනයේද අභිවවමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වන්නේ ඇමරිකාවෙනුයි. තත්ත්වයේ සේ පැවතියද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ නිව්යෝක් නගරයේ නිරෝධායනයට ලක් නොකළ යුතු බවයි. ඉදිරි දින 14ත් 21ත් කාලය වන විට තත්ත්වය උග්‍ර විය හැකි බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. දෙවනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. පසුගිය පැය 24 තුළ මරණ 889ක් ඉතාලියෙන් වාර්තා වුණා. අඩුව දයම් ලාභීන්ට පත්ව ඇති අපහසුතාව සැලකි ලටගෙන නගරාධිපතිවරුන් මගින් වවුචර පත් නිකුත් කිරීමට සූදානම් බව ඉතාලි අගමැතිවරයා ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර දින දෙකක කාලයක් වසා තැබීමට ස්පාඤ්ඤ බලධාරීන් තීරණය කර තිබෙනවා. හෙට දිනේ සිට එම වෙළඳසැල් වසා දමනු ඇති. නිවසේ සිට කාර්යාලයේ වැඩ කටයුතු සිදු කළ නොහැකි පුද්ගලයින්ට පමණක් කාර්යාලයට යාමට ස්පාඤ්ඤ බලධාරීන් අවසර ලබා දී තිබෙනවා.
දකුණු කොරියාවේ රෝගීන් වාර්තා වීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. වෛරසය ආසාදිත පුද්ගලයන් හඳුනා ගැනීම, පරීක්ෂා කිරීම හා ඉක්මනින් ප්‍රතිකාර කිරීම මගින් මෙම රෝගය දකුණු කොරියාව තුල පාලනය කරගත හැකි වූ බවයි එරට බලධාරීන් පවසන්නේ. කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඕස්ට්‍රේලියාව තුලද පහත යමින් පවතිනවා. එහෙත් මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. ආසාදිතින්ගේ සංඛ්‍යාව අඩු වූවද පැතිර යාමේ අවධානම පහව ගොස් නැති බැවින් විමසිලිමත් වන ලෙසයි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් විසින් පවසන්නේ. ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. පසුගිය අඟහරුවාදා සිට දින 21ක් සමස්ත ඉන්දියාවම වසා තැබීමට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී කටයුතු කළා. ඒ හේතුවෙන් දුගී ජනතාව තමන් රැකියා කළ ප්‍රදේශවල සිට දුර බැහැර පිහිටි නිවෙස් වෙත පයින්ම ගමන් කළ බවයි වාර්තා වුණේ. බ්‍රිතාන්‍ය තුල කොරෝනා මරණ 20,000 දක්වා අවම කර ගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. තත්ත්වය භයානක වුවහොත් ජුනි මාස වෙනතෙක් බ්‍රිතාන්‍ය වසා දැමීමට තීරණය කරන බවයි අග්‍රාමාත්‍ය प्रकाश खले මෙතර ගුවන් ගිලන් රථ භාවිත කරමින් ඉතාලියේ සහ ප්‍රංශයේ ආසාදිතින් සැලකිය යුතු ප්‍රමාණයක් ජර්මනියට ගෙන ගොස් ප්‍රතිකාර කිරීමට ජර්මනිය එකඟ වී තිබෙනවා. ජර්මනියද මෙම වසංගත තත්වයට මුහුණ පාමින් සිටියද ඉතාලිය සහ ප්‍රංශය තරම් ගැටලුකාරී තත්වයක් ජර්මනියට නොමැති බැවින් මෙම තීරණයගත් බවයි එරට බලධාරීන් ප්‍රකාශ කරන්නේ. මෙහි පළමු අදියර ලෙස ඉතාලියේ සහ ප්‍රංශයට අයත් රෝගීන් කිහිප දෙනෙකු ගුවන් ගිලන් රථ මගින් ජර්මනියට ගෙන යාමට කටයුතු කර තිබෙනවා. කොළඹ ගම්පහ කලුතර පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැන් ක්‍රියාත්මක ඇඳිර නීතිය නැවත දැනුම් දෙන තුරු අකණ්ඩවම ක්‍රියාත්මක බව රජය නිවේදනය කරනවා. සෙසු සියලුම දිස්ත්‍රික්වල හෙට අලුයම 6ට ලිහිල් කරන ඇඳිර නීතිය පස්වරු 2ට යලි පැනවෙන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනයේද සම්පූර්ණයෙන්ම තහනම්. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ඇති. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතා සුබසිද්ධිය උදෙසායි. එබැවින් එම ක්‍රියාමාර්ග හා උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා පනවා ඇති ඇඳිර නීතිය කඩකළ පුද්ගලයන් 6041 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුල පුද්ගලයන් 856 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් බහරයටගත් වාහන සංඛ්‍යාව 184ක්. රටේ පවතින අවදානම් තත්ත්වය හඳුනාගෙන තම පුරවැසි වගකීම ඉටු කරන ලෙසයි ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඇඳිර නීතිය කඩකිරීම සම්බන්ධව මේ වන විට 6000කට ආසන්න පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම වාහන යතුරුපැදි තීරෝද රථ 1500ක් පමණ පොලිස් භාරයටගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඇඳිර නීති කඩකිරීමට අදාළ පුද්ගලයින්ට පොලිස් අප ලබා දෙන්නේ නැහැ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ඇඳිර නීති යම් අවස්ථාවක ඉවත් කළත් ඔබ නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කළ යුතු වෙනවා. මේ රෝගිය වළක්වා ගැනීමට ඔබේ සහාය අත්‍යවශ්‍යයි. ඒ වගේම දැනට සෞඛ්‍ය අංශ හෝ රජය මගින් ගැනීමට තිබෙන සෑම පියවරක්ම පහේ ඉගෙන තිබෙනවා. මෙම රෝගයේ වළක්වා ගැනීම දැන් ඔබ සතුයි. එනිසා ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙතම ලබා දීමේ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. කොළඹ මැනින් වෙළඳපොළ තුල අද දිනේ සුපුරුදු ලෙස වෙළඳාම් කටයුතු සිදු කෙරුණා. ලීස් වලට 120ක් කැරට් වලට 180ක් වම්බොට් වලට රුපියල් 80ක් තක්කාලි වලට රුපියල් 100ක් බීට් වලට රුපියල් 60ක් මිරිස් වලට රුපියල් 150යි රාබ් වලට රුපියල් 40ක් මිල ගණන් අපි සුපුරුදු ලෙසම අදත් ක්‍රියාත්මක කරනවා. අපි මෙම කොරෝනා වසංගතය ඉවර වෙනකල්ම මේ මිල පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඒ කිසිදු වියක් ඇති වෙන්නට අවශ්‍ය නැහැ. ඊයේ ලබා දීපු මිලටම තමයි අපි අදත් එළවලු ලබා දෙන්නේ. කිසිදු කෙනෙකුට වැඩි මිලකට එළවලු විකුණන්න බෑ. උපරිම මිලක් ලබා දුන්නා ඒ මිලට තමයි එළවලු ලබා දෙන්න ඕන කියන එක ඉන්නවා. මොකද මේක අපි සේවාවක් කරන්නේ අපේ වෙළඳාමට වඩා අපේ රටේ ජනතාව මේ වෙලාවේ කොරෝනා වසංගතයෙන් බොහොම අසරණ වෙලා ඉන්නේ. මැනින් මාකට් පොලිසිය සහ වෙළඳ සංගමය විසින් යාම සඳහා අපිට අවසර පත්‍රයක් ලබා දීලා තියෙනවා. නමුත් එක් එක් පොලිසිවල එක් එක් නිලධාරීන් එක් එක විදිහට මේ පාස් එක අනුකතනය කරනවා. සමහරු කියන මේකට යන්න පුළුවන් කියලා. මෙතන දිනේ දාලා තියෙන්නේ මේක නිකුත් කරපු දිනය. නමුත් ඒගොල්ලන් කියන මේක වළංගු වෙන්නේ මේ දිනේට පමණයි කියලා. අමුදාවෙන් ඇල්ලුවම කියන අමුදාව කියන ඒගොල්ලන්ට මේවා අදාළ නැහැලු. ඒගොල්ලන්ට ඕනේ රජයේ නිකුත් කරන නීත්‍යානුකූල ඇඳ නීති බලපත්‍රය කියලා. රජයෙන් ඉල්ලන්නේ මේ පිළිබඳව සලකලා බලලා අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා.
දිවයිනේ සියලු සතොස ශාඛා වෙත අවශ්‍ය තරම් භාණ්ඩ තුග ලැබී තිබෙනවා. ඇඳුරු නීතිය පැවතියද අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය බාධාවකින් තොරව සිදු කෙරෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයේ උසේ ඇනවුම් කිරීමේ අවස්ථාව සලසා දී ඇති බව ලංකා සතොස විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පවසනවා. අලුතෙන් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ලබා ගැනීම අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා දීලා තියෙනවා. කොළඹ 1 සහ 15 ඒ වගේම දෙල්කඳ ප්‍රදේශය අවත මහරගම බත්තරමුල්ල ඒ ප්‍රදේශ අවටත් ඒ වගේම රත්මලාණෙන් මොරටුව කටුබැද්ද ගල්කිස්ස ඒ ප්‍රදේශ අවටත් ආවරණය වෙන විදිහට අපි මේ ඇප් එක මගින් භාණ්ඩ ලබා දීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඔබ අනුම් කිරීමට බලාපොරොත්තු වෙන ප්‍රදේශය තෝරා ගත්තාම ඔබට පුළුවන් ඒකෙන් අපේ පැක් එක තෝරා ගන්න. අපි පැය කීපයක් තුල ඔබේ නිවසට ඔබ අනුම් කරන භාණ්ඩ ප්‍රමාණය අපි ගෙනවිත් දීමට කටයුතු සලසලා දීලා තියෙනවා. ඊට අමතරව අපි ජංගම අලෙවි රට මගින් ගම් ඇතුළත පාරිභෝගිකයට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය රුපියල් 500 1000 2000 වර්ග වලට යටත් කරලා භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරලා තිනවා. මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ ගැටලුවකින් තොරව ජනතාවට මිලදී ගැනීම අවස්ථාව සලසමින් ගාල්ල දිස්ත්‍රික්කයේ තුල ජංගම සේවා ක්‍රියාත්මකයි. සහන මිලට එළවලු ගෑස් නිවස වෙතම ගොස් ලබා දීම සිදු කෙරෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල දීවර කටයුතු සුපුරුදු පරිදි සිදු කිරීමට රජය අවසර ලබා දුන්නා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දීවර ජනතාව එම කටයුතු වල නිරතව සිටි ආකාරයයි මේ. ස්ථිර පදිංචියක් මෙන්ම ආදායමක් නොමැති ජනතාව වෙත නොමිලේ වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කෙරුණා. ඒ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මියගේ මැදිහත් වීමෙන් තැපැල් කාර්යාල වස තැබීම හේතුවෙන් වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන දීමනා ඇතුළු සෙසු දීමනා අදාළ පුද්ගලයන් වෙතටම ලබා දීමට කටයුතු කරනවා. කන්තලේ ප්‍රාදේශීය ලේකම්වරයා සහ සෙසු නිලධාරීන් එම කටයුතු වලට අද එක්ව සිටියා. සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් සහන ණය ලබා දීමට රජය පියවර ගත්තා. සමෘද්ධි බැංකු ශාඛාව වෙත අදාළ නිලධාරීන් නිවෙස් වෙතම පැමිණ එම ණය ලබා දීම සිදු කරනවා. වැලිමිණ ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභීන් වෙත එම ණය ලබා දීමට කටයුතු කරනවා. කොරෝනා වෛරසය රට තුල පැතිර යන මෙම අවස්ථාවේදී හදිසි අනතුරු වලින් දරුවන් ප්‍රවේශම් කර ගැනීමට විශේෂ අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකා උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. උගුර කන නාසය ආශ්‍රිතව රෝගයක් විනිශ්චයට එන්ඩොස්කෝපි පරීක්ෂණ අවශ්‍ය වන අතර යම් අවස්ථාවලදී ශල්‍යකර්ම වලටද යොමු කිරීමට සිදු වෙනවා. කොරෝනා වෛරසය ආසාදිත වුවත් තවමත් රෝග ලක්ෂණ පහළ නොවූ රෝගීන්ගෙන් එම වෛරසය කෙළඹිති මගින් හෝ ශ්‍රාවයන් මගින් පහසුවෙන්ම සෞඛ්‍ය සේවකයන් වෙත සම්ප්‍රේෂණය වෙනවා. එහි ඇති භයානකම තත්ත්වය වන්නේ බොහෝ සෞඛ්‍ය සේවකයන් නිරෝධායනයට ලක් කිරීමට සිදුවීමයි. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ඊටාම හදිසි ප්‍රතිකාර හැර සෙසු සියලු පරීක්ෂණ තාවකාලිකව කල්තබීමට ඉඩ ඇති බව එම සංගමය පෙන්වා දෙනවා. මෙම තත්ත්වයේ හමුවේ කුඩා දරුවන් හදිසි අනතුරු වලින් ප්‍රවේශම් කර ගැනීම මෙම අවස්ථාවේ අත්‍යවශ්‍ය බවයි උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ. අංගොඩ බෝවන රෝග ජාතික විද්‍යාතනය සඳහා විෂබීජ නාශක තීන්ත පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා. නිපොන් පේන්ට් ලංකා සමාගමයි මෙම නවතම විෂබීජ නාශක තීන්ත ජාතික බෝවන රෝග විද්‍යාතනයට ලබා දුන්නේ. කොරෝනා වෛරසය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීමක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කෙරුණා. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා වෙතයි තීන්ත තොගය බාර කිරීමට කටයුතු කෙරුණේ. කොරෝනා වෛරසය රට තුල පැතිර යාම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීමට දෙස් විදෙස් බොහෝ පිරිසක් ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාව රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් ගිලන් රථ දෙකක් ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කළා. ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ විධායක සභික මංජුල හේවාවසම් මහතා රුපියල් මිලියන 50කට අධික සෞඛ්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය වෙත පිරිනැමුවා. දැඩි සත්කාර පහසුකම් සහිත නවීනතම ගිලන් රථ දෙකක් මෙම භාණ්ඩ තොගයට ඇතුළත්. එමෙන්ම නවීන පහසුකම් වලින් සමන්විත රෝහල් ඇඳන් 25ක්ද මෙදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර කෙරුණා. එම භාණ්ඩ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර දීම සඳහා මැදිහත්ව කටයුතු කළේ විජේදාස රාජපක්ෂ මහතායි. මේ අතර හුවාවි සමාගමද රුපියල් මිලියන 2කට වැඩි වටිනාකමකින් යුත් සෞඛ්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද බහර දුන්නා.
මුඛ ආවරණ අත්සුම් ඇතුළු භාණ්ඩ තොගයකුයි එම සමාගම අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය වෙත බාර දුන්නේ විශාල මුදලක් පෞද්ගලික රෝහලක් විදිහට මෙම විශාල වටිනාකමකින් යුතු මෙම නවීන හඳවල් කට්ටලය ඒ වගේම දැඩි සත්කාර ඒකක පහසුකම් සහිත ගිලන් රථ මේ රට දුෂ්කර අවස්ථාවට මුහුණ පාලා ඉන්න අවස්ථාවේදී අපට ලබා දීම ගැන අපි බොහෝම ස්තුතිවන්ත වෙන්නට ඕනේ ඒ සමගින් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන් රැඳෙන්න ස්වාධින රූපවාහිනී ප්‍රවෘත්ති සමග www.ipnnews.lk